අයිබෝන් අද අපි ඉගෙන ගමු භෞමික ශාකවල පරම්පරා ප්‍රත්‍යාවර්තන ඊළඟ මාතෘකාව භෞමික ශාකවල තියෙන මූලික ජීවන චක්‍රය අපි කතා කරන්න ඒවලංගේ දක්න ලැබෙන මේ මූලික ජීවන චක්‍රය ඉස්සලා අපි ඇඳලා ඉමු ඊට පස්සේ මම පියවරෙන් පියවර විස්තර කරලා දෙන්නම් जल मानु शाके में शाक वाले तीनों में जल मानु शाके में के तीनों साइल वाले वर्ण देह बैलू हो ये गोलां के तीनों एक का वर्ण देह है कोटा साफ की तरह ये क्या नहीं था उगल दाना एक गुना वर्ण देह है सा द्विगुना वर्ण देह एक गुण वर्ण देह के ना दान में कई इन तो द्विगुण क्या है दिखाई इन किलापी साल करो तो मे मुका एक गुण है द्विगुण क्या है दैन मेतन मवा की ना ये मवगे तीन डिंबे आप दिन लैबे इन इकाई इन की वर्ण देह एक कोटसाप की तरह ඊළඟට පියාගෙන් එන ශුක්‍රාණුවල අපිට දකින්න හම්බෙන්නේ එක වර්ණදේහ කොට්ටාශයක් විතරයි. දෙයි දෙක එකතු වෙලා තමයි හැදෙන යුක්තාණුවේ සම්පූර්ණ වර්ණදේහ සංඛ්‍යාවම තියෙනවා. මවගේ තියෙන දෛය සයල වලින් තියෙන වර්ණදේහ වලින් අඩක් තමයි එයාගේ ඩිම්බේ අපිට දකින්න ලැබෙන්නේ. අපි ඒක තමයි n කියලා කියන්නේ. පියාගේ දෛය සයවල තියෙන වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් තමයි එයාගේ ශුක්‍රාණු වල අපි දකින්න ලැබෙන්නේ. මේ ශුක්‍රාණු වල තියෙන වර්ණදේහ සහ ඩිම්බේ තියෙන වර්ණදේහ එකතුලා හැදෙන යුක්තාණුව ආපහු ඕල දන්නවා දෙකයි එන්. તો මේ අවස්ථාව ද්විගුණ අවස්ථාව. මේ අවස්ථාව ඒකගුණ අවස්ථාව. તો ඕල ද්විගුණ සහ ඒකගුණ ගැන දැන් දන්න. මේ ජන්මාණු ශාකයේ තියෙන වර්ණදේහ සංඛ්‍යාවත් एक गुण है इनिसा n किया मेम අපිට ලකුණු කරන්න පුළුවන් දැන් අපි ඉස්සරහට යමු එතකොට ජන්මානුද ශාකයේ තියෙන ජන්මානුදාන ඒ ජන්මානුදානි වලින් හැදෙනවා තුන් ජන්මානු ତර පුන් ජන්මානු වල වර්ණදේ සංඛ්‍යාව අපි දන්නවා ඒක ගුණයි කියලා मेतन जाया जन्म एक समहार जन्मानु शाक इकम शाके पुंजन्मानुदानी सह जाया जन्मानुदानी तीन पुलव पुंजन्मानु पुंजन्मानुदानी जाया जन्मानु हेदुने को हेंदे जाया जन्मानु दानी तो मैं जाया जन्मानु दानी है सा पुंजन्मानु दानी एक वह जन्मानु शाके तीन ने पुलो ये वाके अवस्था वाला अभी किया ना वां मीन ने मैं वचन एक ग्रुही किया क्या ने एक के इधर तो मैं देन ना मैं इन्हें क्या अभी दे मैं हम शाके खानी ना वो मैं මේව ශාකයක් ඇන්දොත් මෙයාගේ තියෙනවා පුන් ජන්මානුදාන මෙහෙම මේකේ පුන් ජන්මානුදාන ත්‍රියාගේම තියෙනවා මේ වගේ අපි හිතමු උදාහරණයක් විතරයි ඈ ජාය ජන්මානුදාන मैं निष्पादन करना पुन जन्मा एकम शाखे पुन जन्मानु थदन वा मेकिंग हदरा डिंब थोड़े एकम शाखे डिंब थदन तन जाया जन्मानु थदन वा मेकर मेतें दिम की रदेन दैम मुका देवेन थोड़े एक शाखे मेद आकार देखम तीन और यह व्यवस्था अर्थी ना एक गेदर इन्नी एक गृही क्या ने एक गेदर सिटी
ඒකෑනේ ගෑනු එක්කනයි පිරිමි එක්කනයි එක ගෙදර ඉන්නවා ඒක ගෘහි එක ගෙදර දෙන්නම ඉන්නවා ඉතින් මේක පටල ගන්න එපා ඒක ලිංගික කියත් එක්ක ඉතින් මෙයා මොකද මෙයාගේ ලිංගය මෙයා ද්විලිංගිකයි තේරුණානේ මෙයා එතකොට ද්විලිංගිකයි මොකද තනි ශාකයක් යා නිෂ්පාදනය කරන පුඤ්ජන්මානුත් ඒ ශාකය නිෂ්පාදනය කරන ජාය ජන්මා එතකොට ඒවගේ අවස්ථා අපි කියනවා ඒක ගෘහි කියලා එක ගෙදර සිටි ඒක ගෘහි පටල ගන්න එපා. ඒතර මෙයා ලිංගිකත්වයේ ගත්තොත් අපි යාට කියනවා ද්වි ලිංගිකයි කියලා. ඒතර ඒක ගෘහි කියන කට්ටිය හැම වෙලාවෙම ද්වි ලිංගිකයි. දෙමි ශාකවල. නමුත් දැන් සත්වයන්ගෙත් මේක තත්ත්වය අපි දකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගැඩවිලා ගත්තොත් එහෙම ගැඩවිල ද්වි ලිංගිකයි. යාගේ පුරුෂ ප්‍රජනක ඉන්ද්‍රියක් තියෙනවා ස්ත්‍රී ප්‍රජනක ඉන්ද්‍රියක් තියෙනවා. ඒක පටල ගන්න එපා. දැන් මේකේ विरुद्ध पैत्ते मुकद्द अभी एक मैं तेन कथा कल्याण एक गृही अनेक नीकी विरुद्ध द्विगृही एक एक शाक्य अनेक शाक्य मियागे तीन व जाया दान मानु दान यहाँ की तीन जाया दान मानु दान मित्र है ये तो बोलता अनेक एक करा आगे यहाँ की तीन ना पूं जान मानु दान मेवन अभी क्यों ना मैं आप पूं शाके ये मतलब तं पीली मी शाके यहाँ तो अभी क्यों ना जाया शाक तो मेतें एक शाक निष्पादन कर एकाकार एक जन्मान मित्र है तो आप मेतें दी किन वा द्विगृही किया ये वाल देख कर तमाय दिन नहीं ये तो बोला मैं अवस्था वापि किन वा एक लिंगी का किया नहीं मैं आप ही वागे तो ना एक लिंगी का एक लिंगी आई थी ने एक जीव एक लिंग देखा नहीं එනිසා අපි කියන එක උඩ ද්විගෘහි කියලා. ඉතින් මේ ඒකලිංගික කට්‍ය ද්විගෘහි. ඒකගෘහි කට්‍ය ද්විලිංගික. දැන් මේක ඕල් මතක තියාගන්න ඕනේ පටල ගන්නේ නැතුව. ඒකගෘහි කියන්නේ එක ගෙදර දෙන්නම ඉන්නවා. ඒ කියන්නේ ගෑනු සහ පිරිමි. දෙකොල්ලම එක ගෙදර ඉන්න අවස්ථාව. කියන්නේ මේ වගේ ශාකය. එයා දෙකම නිෂ්පාදනය කරන අවස්ථාව. අපි ඒකට කියනවා ඒකගෘහි එක ගෙදර දෙන්නම ඉන්නවා. කියන්නේ ද්විලිංගිකයි. तो द्विगृही के लिए यानी वेन वेनम शाक देखा एक शाक वर्ग जाया जान मान हदन तव शाक वर्ग पुंजान मान हदन ये थोड़ा अभी क्यों द्विगृही जेवल देख कर तमाई ने गैस देखा तमाई ती है वेन वेनम गस्त है दखिन पुलान ये थोड़ा एक अवस्था अभी क्यों एक लिंगिक मैं एक लिंगिक द्विलिंगिक एक गृही द्विगृही कि वचन हतर दमा पहली कर मेक इतम देगा पुंदी मात तीन मगर मेक मुगा कट पैट ले මංගිතව දැන් එක හොඳට පැහැදිලි. දැන් මම මේක මගල ආපහු මේ ජීවන චක්‍රය ගාවට යනවා. දැන් මේ ජන්මාණු ශාකයෙන් අපි හිතුව මෙයා ඒක ගෘහි එකක් කියලා. එහෙනම් මෙයාගේ මේ පුංජන්මාණු දානියත්, ජායා ධන්මාණු දානියත් අපිට දකින්න පුළුවන්. හැබැයි උගල දන්න ප්‍රේණ විද්‍යාත්මක ස්ථායිභාවය අඩු වෙලා යනවා. ස්ව පරාගණය සිද්ධ වෙනවා. स्वपरागणे किल कियाने तमंगेम दिंब तमंगेम शुक्राणु आधारें संसेचने वीम शाका त्वलक्क गन्नो एक सतुनो तेक वलक्क गन्न ते एक वलक्क गन्ने कोहोद में शाक है वेदगत प्रश्न इतेंदी वेन्ने शाक वेद गत्तो तपी एको पुंजन्मानु दानियें शुक्राणु खलिन निष्पादने करला एलियेट निकुत करनो जाया जन्मानु दानी कियन दिंब पशु कालिक तमाय परिणत वेन्ने එහෙම කරපුවම කාලපරතරය තියෙන නිසා ස්වපරාගණය වළක්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් ඩිම්බ නිෂ්පාදනය වෙනවා ඒව පරිණත වෙනවා. හැබැයි ඒ වෙන ඒ වෙලාවේදී ඒ ශාකයේ පුංජන්මාණු දානියෙන් පුංජන්මාණු කියන්නේ ශුක්‍රාණු නිෂ්පාදනය වීම පරක්වය. ඒ වෙලාවේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට ඒ ශාකයෙන් තමන්ගේ ඩිම්බය තමන්ගේ ශාකයේ නිෂ්පාදනය කරපු ශුක්‍රාණු වලින් සංසේචනය වීම පමා වෙනවා. ඒ නිසා ස්වපරාගණය වළක්වයි. තීරණ බලන්න මම හිතා තීරණ කියලා හරි අපි කියන්නේ දැන් ඒ නිසා අපි හිතමු
මේ ජය ජන්මාන විනත් ජන්මාන ශාකයෙන් ආප එකක් කියලා. ඊට පස්සේ මේ දෙක එකතු වෙනවා. මේ දෙක මෙහෙම එකතු වෙනවා. ඔබලා දන්නවා ඒකට අපි කියනවා සං සේචනේ. මේක වැදගත් දෙයක්. සංසේචනේ පස්සේ ඔබලා දන්නවා හැදෙනවා යුක්තාංග. තොර යුක්තාණේ වර්ණදේ සංඛ්‍යා බැලුවොත් ඔබලා දන්නවා 2n. මවගින් සහ පියාගෙන් ආපුවා දැන් 2n. ඊට පස්සේ යුක්තාණුවෙන් හැදෙනවා මොකද්ද? කලල. කලලය 2n. කලලය ඊට පස්සේ දැන් මේ කලලේ තියෙන සෛල බෙදෙන්නේ මොනවද? අනුනනේ විභාජනයෙන් සිද්ධ වෙනවා දිගින් දිගටම දැන්. අනුනනේ සිදුවේ. සෛල සංඛ්‍යාව වැඩි වෙලා එයා හදනවා බීජාණු ශාකය. ඊකට අපි කියන බීජාණු ශාකය. දැන් බීජාණු ශාකයේ වර්ණ සංඛ්‍යාව කීයද? අනුරණේ බෙදුනේ. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ 2n. ඊට පස්සේ බීජාණු ශාකයෙන් බීජාණු දානියක් තියෙනවා. බීජාණු දානියෙන් හැදෙනවා බීජාණු. දැන් බීජාණු ශාකයේ තියෙන බීජාණු දානි, බීජාණු දානි වලදී බීජාණු මාතු සෛල උණන විභාජනයට භාජනය වෙලා අපි කියමු උණනිට උණන විභාජනයට භාජනය වෙලා බීජාණු හදනවා. එතකොට බීජාණු ශාකය දෙකයි. ඒ බීජාණු ශාකයේ තියෙන බීජාණු දානි වල තියෙන බීජාණු මාතු සෛල ඌණණයට භාජනය වෙලා බීජාණු හදපුවාම බීජාණු වල තියෙන වර්ණදේ සංඛ්‍යාව කීයද? n. ඊට පස්සේ මේ n තියෙන බීජාණු ප්‍රරෝණණය වෙලා ජන්මාන ශාකයක් බවට පත් වෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට දකින්න පුළුවන් මේ ජීවන චක්‍රයේ ජන්මාන ශාකයක් තියෙනවා, බීජාණු ශාකයක් තියෙනවා. දැන් අපි එක එක පොඩ්ඩක් බලමු. මේක තමයි වැදගත්ම දේ ඉගෙන ගන්න. මේක පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. පැටලුණොත් ටිකක් අමාරුයි. දැන් බලන්න ජන්මාන ශාකයේ ඒක ගුණයි. ඒකෙන් හැදෙන පුංජන්මානුත් ඒක ගුණයි. ජය ජන්මානුත් ඒක ගුණයි. දැන් මෙතින් අපි ගත්තා වෙන ජන්මාන ශාකයකින් තමයි මේක ආවේ කියලා. මේ දෙක එකතු වෙලා සංසේචනය වෙනවා. සංසේචනය වුණාට පස්සේ යුක්තාණුවක් හදනවා. යුක්තාණුව G ගුණයි. તો යුක්තාණුව තනි සෛලය ඒක බෙදිලා ඒ බෙදෙන්නේ කොහමද? අණුනනි. මෙතන බෙදෙන්නේ අණුනනි. ඊට පස්සේ කලලයක් හැදෙනවා. කලලේ සැරේ දිගින් දිගටම අනුරේන් බෙදිලා බීජාණු ශාකය හැදෙනවා. ඒතර බීජාණු ශාකයේ 2n G ගුණයි. ඒතර බීජාණු ශාකයේ තියෙනවා බීජාණු දානිය, බීජාණු දානිය බීජාණු මාතු සෛල තියෙනවා. බීජාණු මාතු සෛල උණන විභාජනයට ලක් වෙලා උණනේ බීජාණු හදනවා. ඒතර බීජාණු ඒක ගුණයි. ඒතර බීජාණු ප්‍රරෝහණය වුණා පස්සේ ජන්මාන ශාකයක් හැදෙනවා. දැන් මේක තමයි අපිට මතක තියාගන්න ඕන. එතකොට අපි මෙන්න මෙහෙම ඇන්දොත් මෙතනින් පල්ලේ හැදෙන මේ ඔක්කොම දැන් මම මෙතෙන්දි බීජාණු දානිය, බීජාණු මාතු සෛල, ඒ වගේ මෙතන ජන්මාණු දානිය, ජන්මාණු මාතු සෛල වගේ දේවල් ඇන්දේ නැහැ. ඒවා ඇන්දානම් මේ චක්‍රය හුඟක් සංකීර්ණ වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ පාඩම් කරලා මතක තබා ගැනීම හැකියාවක් නැති වෙන නිසා මම ඒවා ඇන්දේ නැතුව මං ඒවා කටින් කිව්වා ඔයගොල්ලන්ට. මේ ඔක්කොම එක ගුණයි. පේනවනේ. එතකොට මේ ඔක්කොම ද්වි ගුණයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඒක ගුණ ජාන් මාන් ශාක අරං අරා. මෙතන ලියන්න පුළුවන් ද්වි ගුණ බීජාණ ශාක අනන් පරා කියන. මේ සංක්ෂිප්තව බැලුවොත් මේ ජන්මාණු ශාකයෙන් මේ බීජාණු ශාකය ඇති වෙනවා. මේ බීජාණු ශාකයෙන් ආයේ ජන්මාණු ශාකය ඇති වෙනවා. ඒතර මේක තමයි මූලික ජීවන චක්‍රය. එහෙමද? මේ පරම්පරාවෙන් අනිත් පරම්පරා ඇති වෙනවා. ජන්මාණු ශාක පරම්පරාවෙන් බීජාණු ශාක පරම්පරා ඇති වෙනවා. බීජාණු ශාක පරම්පරාවෙන් ජන්මාණු ශාක පරම්පරා ඇති වෙනවා. එතකොට පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්න නිසා ඔයාලට ඕනේ නම් මෙතන ලියා ගන්න පුළුවන්
මම කටින් කිව්වා මම ලිව්වේ නෑ බීජාණු මාතු සෛල කියලා ඔවන ඕනනම් ලියන්න පුළුවන් ඒ වගේම මෙතෙන් ඕනනම් ලියන්න පුළුවන් ජාන්මානු මාතු සෛල වලින් තමයි මුන් ජාන්මානු ඇති වෙන්නේ ජය ජාන්මානු ඇති වෙන්නේ ඒ වගේ මෙතෙන්දී බීජන මාතු සෛල වෙන තමයි බීජන ඇති වෙන. ඔය දෙක ලියා ගන්න පුළුවන්. ඒ දෙයත් මම අතුලත් කරා. පරම්පරා පත්‍යාවර්තනය කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ කටපාඩම් කරලා හරි මතක තියාගන්න පුළුවන් නම් මේ අවගේ අර්ථ දැක්වීමක් හරිම වැදගත්. මොකද පරම්පරා පත්‍යාවර්තනයක් යනු කුමක්ද කියලා අවුරුදු කිහිපයකම අහලා තියෙනවා. එක් අවස්ථාවකදී පෝගනාටම් වල ජීවන චක්‍රය භාවිත කරලා පරම්පරා පත්‍යාවර්තනය යනු කුමක්දයි පහ දැන්න කියලා කියලා තියෙනවා. තවත් සමහර අවස්ථාවලදී परंपरा प्रत्यावर्तने मुखद महारदी मे दिख महारती व्यूग रचना प्रश्न इलाट बहुवर्ण प्रश्न वाल समहार अवस्था परंपरा प्रत्यावर्तने हा संबंध प्रश्न दीलती इनसा परंपरा प्रत्यावर्तने की धनक इंड परंपरा प्रत्यावर्तने किया एक जीवन चक्र तुदी एक जन्माशाक परंपरा वकी द्विगुण बीजाशाक परंपरा वतिवीम මේ මාරුවෙන් මාරුවට සිදුවේ. එහෙම නැත්නම් එකකින් අනේක ඇතිවේ. එය පරම්පරා ප්‍රත්‍යාවර්තනයේ ලෙස හඳුන්වනු ලැබේ. ওই ටික ලියා ගන්න පුළුවන් නම් ඕගලන්ට හොඳටම ඇති. මේ එක එක ගැන තව පොඩ්ඩක් ඉගෙන ගමු වැඩිපුර. ජර්මන් ශාකය තමයි ජන්මාණු දානි දරාගෙන ඉන්නේ මේ ජන්මාණු දානි ඇතුලේ තියෙනවා ජන්මාණු මාතෘසයි පුං ජන්මාණු දානියක් තියෙන අවස්ථාවකදී නම් පුං ජන්මාණු දානිය තුල පුං ජන්මාණු මාතෘසයිල තියෙනවා ඒතර පුං ජන්මාණු මාතෘසයිල අනුන විභාජයෙන් බෙදිලා පුං ජන්මාණු හදනවා ඒතර පුං ජන්මාණු වලට මොකද බහුලව භාවිත කරන වචනෙම ශුක්‍රාණු කියන එක ඒක අනික් එක තමයි जन्माणु शाक वल जाया जन्माणु दानी तीन तो जाया जन्माणु दानी वल डिंबे तीन जन्माणु शाकिंग पुंजन्माणु सा जन्माणु शाकिंग जाया जन्माणु निष्पादने कर तो जन्माणु शाक एक गुण है तो वही टीका बोलो माता दिया गन्न होने दे तो एक गुण परंपरा के ना बोलो दें खुदरा में दान अभी कहें बालमु बीजा शाक के मुगत बीजाणु शाक द्विगुणय युक्त बीजान शाक एतुने को युक्तानु की युक्तानु द्विगुणय तो द्विगुण युक्तानु अनुन विभाजन भाजन खलले अतिवेन खलले ये शैल तव तवत अनुन विभाजन भाजने वेल मुखा तवसान देख परिणत बीजान शाक बावट पत्ते बीजानु शाके बीजानु दानियक तीन बीजानु दानी तीन बीजानु मातृ शैल ऊननेट भाजने वेला बीजानु निष्पादने कर मे बीजानु ऊनने बाजन हेदने तो इन एक गुण है नम बीजाणु शाक द्वि गुण है तो मम्मी प्रश्न का बीजाणु हेदुरा पे बीजाणु आयात्वाक गुण शाक परंपरा द्विगुण बीजाणु शाक परंपरा तेना प्रश्न का बीजाणु मातु शैल आयात्वा बीजाणु शाक परंपरा मुखदेव दिखाई बीजाणु आयत्व जन्मान शाक परंपरा मुखद हेतु जन्मान इकाइन अरे ने इतकोट बीजाणु शाक तपिक द्विगुण परंपरा तीन दान परंपरा प्रत्यावर्तने इंग्लिश इंकिनेशन of generation කියලා මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් පළවෙනි එක තමයි සම රූපී පරම්පරා ප්‍රත්‍යවර්තනය අනික තමයි විෂම रूपी परं परा प्रत्यावर्तने
මෙහෙම අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන් සමරූපී පරම්පරා පත්‍යාවර්තනයේට ඉංග්‍රීසියෙන් කියන්නේ isomorphic isomorphic alternation of generation මම ඒක කියලා ලියන්නම් ඈ කෙටියෙන් ඊළඟට විෂම රූපී එකට කියන්නේ heteromorphic alternation of generation මම ඒක කියලා ලියන්නම් දැන් මේ කියන්නේ මොකක්ද දැන් ඔයගොල්ලන්ගේ සම්පත් පොතේ මේ විෂම රූපී පරම්පරා පත්‍යාවර්තනය සඳහන් කරලා තියෙනවා නමුත් මේ සමරූපී පරම්පරා පත්‍යාවර්තනය සඳහන් කරලා නැහැ මම මේකත් කියලා දෙන්නම් සමරූපී පරම්පරා පත්‍යාවර්තනය කියලා කියන්නේ අර අපි කතා කරපු ජන්මාන ශාකයයි බීජාන ශාකයයි දෙකම රූපෙන් එක හා සමාන නැහැ ඒ වගේ අවස්ථාවකදී පරම්පරා පත්‍යාවර්තනය සිද්ධ වුණා නම් අපි ඒකට කියනවා සමරූපී පරම්පරා පත්‍යාවර්තනය. ඒ කියන්නේ රූපාකාරයෙන් ජන්මානුශාකය සහ බීජානුශාකය එක හා සමාන නැහැ. ඒගොල්ලෝ පෙන්වන්නේ සමරූපී පරම්පරා පත්‍යාවර්තනය කියලා. අනික් එක තමයි විෂම රූපී පරම්පරා පත්‍යාවර්තනය කියලා කියන්නේ පැහැදිලිවම දැන් දන්නවා. මොකද දැන් ඒගොල්ලෝ අරක දන්න නිසා. මොකද මෙතෙන් ජන්මාශාක පරම්පරාව රූපාකාරින් බීජානුශාක පරම්පරාවෙන් වෙනස්. ඒ වගේ අවස්ථාවක් අපි හඳුන්වනවා විෂම රූපී පරම්පරා පත්‍යාවර්තනය කියලා. දැන් ඔන්න පැහැදිලිනේ. එතකොට සමරූපී පරම්පරා පත්‍යාවර්තනයක් දක්වන එකකට උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් එක්ටෝකාපස් කියන ශාකය ගන්න පුළුවන්. ඊළඟට විෂම රූපී පරම්පරා පත්‍යාවර්තනයේ අපිට ගන්න පුළුවන් ලැමිනීරිය. එහෙම නැත්නම් ඔය අපි දැන් ඔය දක්වන අවුත් බීජ ශාක. උදාහරණ වශයෙන් අවුත් බීජ ශාකවල පෙන්වන්නේ විෂම රූපී පරම්පරා පත්‍යාවර්තනය. දැන් ඔය ලොකු ගස් තියෙන්නේ. ඒ ගස් වල බීජාණු ශාකය. මොකද එතන තියෙනවා පුංජන්මාණු ඉපදෙනවා. ඒතකොට ජය ජන්මාණු වශයෙන් ඩිම්බේ තියෙනවා. ඉතින් ඒක තමයි ජන්මාණු ශාකය. එතකොට බීජාංශක පරම්පරාව ප්‍රමුඛයි. අර නිෂ්පාදනය වෙන පුංජන්මාණු එන් ඩිම්බේ එන්. එතකොට ජන්මාණු ශාක පරම්පරා නිරූපණය කරන්නේ අර පුංජන්මාණු වලින් සහ ඩිම්බෙන් තමයි. දැන් අපි ඉගෙන ගත්ත සමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය සහ විෂම රූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය.